අපි මතක් කරන්න ඔබ බලන්න හැව් පොම් එක නේද සාකච්ඡා කර කර හිටියේ. ඔව් හැව් පොම් එක අපි කතා කරා. දැන් හැව් හැස් දෙකම කතා කරා. දැන් ඉතුරු වෙලා අපිට තියෙනවා හැඩ් කියන එක නේද? හැඩ් කියන එකයි විල් හැව් ෂෙල් හැව් එකයි. එතකොට දැන් හැව් හැස් භාවිතයේ දන්නවා කෙනෙකුට හෝ දෙයකට ඉන්නවා තියෙනවා කියන අර්ථය තියෙනවා. මෙහෙනම් අපි දැන් අද කතා කරන්න හදන්නේ මේ හැඩ් කියන එක. ඒ කියන්නේ හැඩ් එක කෙනෙකුට හෝ දෙයකට හිටියා තිබුණා. ඒ කියන්නේ හැව් හැස් එක අතීතේ නේද? එතකොට බලන්න මේ හැඩ් කියන එක අපිට භාවිතා වෙනකොට දැන් අර හැව් හැස් වල වගේ අපිට දැන් හැව් හැස් භාවිතා වුණානේ මතකනේ සබ්ජෙක්ට් එක ඒකවචන නම් අපිට හැස් ගන්න කිව්වා සබ්ජෙක්ට් එක බහුවචන නම් හැව් ගන්න කිව්වා නේද? දැන් අපි මෙතනදී හැඩ් කියන එක ભેදයකින් තොරව ඕනෑම සබ්ජෙක්ට් එකක් එක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් බලන්න මේ හැඩ් කියන එකේදී සබ්ජෙක්ට් එක අරගන්න. ඊට පස්සේ අපිට මේ තියෙනවා මේ සබ්ජෙක්ට් එක ගන්න. ඊට පස්සේ හැඩ් කියන එක එකතු කරන්න. ඊට පස්සේ වාක්‍ය ඉතුරු හරිය නිර්මාණය කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි හිතන්න කෙනෙකුට හෝ දෙයකට ඉන්නවා තියෙනවා නම් දැන් අපි හිතන්න මෙහෙම දැන් ඔහුට තියෙනවා සරුංගලයක්. එතකොට අපි එනවා මොන කාලෙටද කෙනෙකුට හෝ දෙයකට ඉන්නවා තියෙනවා කියන එක මම පැහැදිලි කරලා දුන්න කොයි ආකාරද මේක එන්නේ කියලා. එතකොට ඒක වර්තමාන කාලෙට එනවා නේද? දැන් අපිට කියන්නේ ඔහුට තිබුණ සරුංගලයක් කියලා. දැන් තියෙනම එකේ අතීතේ නේද? ඒ කියන්නේ දැන් නැති වෙන්න පුළුවන්. තේන්නවනේ? ඒ කියන්නේ යට තිබුණා කියලා කියන්නේ. නේද? එහෙනම් දැන් ඔහුට තිබුණ සරුංගලය දැන් ඔයාලට කියන්න පුළුවන්. එක ක්‍රමයකට කියන්න පුළුවන් මොකද්ද? ඔහුට තිබුණා කියනකොට he had කියලා ගන්න පුළුවන්. දැන් දැන් හැව් කිව්වොත් එහෙම ඔයාලා මොකද වෙන්නේ? හැව් කිව්වොත් එහෙම තියෙනවා කතා වෙනවා නේද? හැව් හැස් කියන එකෙන් ගත්තොත් එහෙනම් හී හැස් කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? ඔහුට තියෙනවා කියලා කියනවා. එහෙනම් අපිට එහෙම ගන්න බෑ. එහෙනම් හී මොකද්ද ගන්න වෙන්නේ? හැඩ් කියලා ගන්න වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ නේද? අතීත කාලයනේ. එහෙනම් හී හැඩ් අ කයිට්. හී හැඩ් අ කයිට් වෙනවා. එහෙනම් බලන්න අපිට දැන් ඊළඟට තව ක්‍රමයකට කියන්න පුළුවන්. ඔහුට සරුංගලයක් තිබුණා කියලා. ඒක අපි කොහොමද කියන්නේ? එහෙනම් he had මතකද අර have has වල got දාලා අපි කිව්වේ. ඒ වගේම නම් he had got a kite කියලා කියන්න පුළුවන්. කොහොමද එන්නේ? he had a kite කියන්නත් පුළුවන්. නේද? එහෙනම් he had got a kite කියන්නත් පුළුවන්. දෙකම හරි. ඔයාලට කතා කරන්න ලියන්න භාවිතයට ගන්න පුළුවන්. එහෙනම් බලන්න දැන් අපිට ඕක දැන් නැත යනාර්ථය කරන්න වෙනවනේ නේද? නැත යනාර්ථය කරනකොට අපිට කියන්න පුළුවන් දැන් ඔහුට සරුංගලයක් තිබුණා තිබුණේ නැහැ කියන නේද ඕනෙ වෙන්නේ නේද? එහෙනම් එකක් කියන්න පුළුවන් මොකද්ද? එකක් අපිට ගන්න පුළුවන් වෙනවා හැඩ් ළඟට not එකතු කරන්න පුළුවන් නේද? එහෙනම් he had not නැත්නම් කෙටි කරන්න පුළුවන්. he hadn't a kite කියලා කියන්න පුළුවන් නැත්නම් he had not a kite කියලා කියන්නත් පුළුවන්. තව අපි එකක් කිව්වා බොට් එක ළඟට අර ඒ තියෙන එකේදී හැඩ් ළඟට not එකතු කළා ඒකත් නැති යන අර්ථයට ගන්න පුළුවන්. එහෙනම් කොහොමද එන්නේ? he had not got a kite. පැහැදිලිනේ. තව ක්‍රමයකට ඔයාලට පුළුවන් no කියන එක දාලා කියන්නත් පුළුවන්. එහෙනම් he had no kite. he had no kite. හැබැයි මේ අපි අවසානට කියන එක හොඳින් මතක තියාගන්න ඕනේ. වර්තමානයේ වැඩිපුරම අපිට දකින්න හම් වෙනවා. මගේ කවදාන්නේ කරලා ඔයාලට කියලා දෙන්නේ. මොකද අර do test අරගෙන අපි භාවිතයේ present එකේ ගැන හැව් හැස් වල මතකයි මම කියලා දුන්නේ. ඒ වගේම මේකත් වැඩිපුරම භාවිතා වෙන එක තමයි භාවිතා වෙනවා වර්තමාන කාලෙදි කතා කරනවා ලියනවා අපි මේ පොත්පත්වල තියෙනවා. ඉතින් ඒ නිසා හොඳ අවබෝධයෙන් අපි මේ ග්‍රැමර් නීති භාවිතා ව්‍යාකරණ නීති භාවිතා කරනකොට ඉන්න ඕනේ. ඉතින් බලන්න එහෙනම් දැන් අපි පිටින් ඉල්ල ගන්නවා මතකද ඩූඩස් ඉල්ලගත්ත වර්තමාන කාලයට. එහෙනම් දැන් අපි ඉල්ල ගන්නවා මොකද්ද? මේ did කියන helping verb එක ඉල්ල ගන්නවා මේ අතීත කාලේ වාක්‍යයක් නැත යන අර්ථය කරනකොට. ඒ කියන්නේ අපිට මේ had කියන එක ගන්නකොට. එහෙනම් බලන්න දැන් අපිට ඕනේ තිබුණේ නැහැ කියන්නේ ඕනේ නේද? එහෙනම් දැන් අපි ගත්ත he ගත්තා. he ගත්ත ගමන් මෙතන had දැන් අපිට මේ ඉස්සලන් තිබ්බේ had කියන එකනේ. නමුත් දැන් මේ did කියන helping verb එක මෙතනට දා ගන්නවා නේ. මතකනේ? එහෙනම් he did ගත්තා. did ගත්ත ගමන් අපි දැන් නැහැ කියන්න ඕනේ. එහෙනම් not ඕනේ වෙනවා නේද? දැන් මෙතන මේ ඔයාලා දන්නවා මේ had එක තමයි තිබ්බේ කියලා තිබුණා සිටියා කියන අර්ථයට. දැන් මතක තියාගන්න මේ had එක අපිට තියන්න බෑ. ආය අරගෙන හේතුව තමයි මෙන්න මේ
helping verb එක තියෙනවා did කියන helping verb එක අතීතයට ගත්ත helping verb එකක්. මේ helping verb එක නිසා අතීතයට ගත්ත helping verb එකක් තියෙන්නේ මෙයා head එකෙන් තියාගන්න බෑ මෙයාගේ පවතින ස්වරූපයෙන් තියාගන්න ඕනේ. මේ head එකේ පවතින ස්වරූපය තමයි මොකද්ද? Have කියන එක. දැන් ඔයාලා බලයි එහෙනම් කොහොමද මේක අතීත උනේ කියලා නේද මේ වාක්‍යයේ. අතීත වෙන්නේ මෙන්න මේ did කියන එකෙන් මේ have කියන එක අතීත කරලා දීලා තියෙනවා. ඒ නිසා එක අතීත කාලයට යනවා. එහෙනම් අපි කියනවා he did not නැත්නම් කෙටි කරන්න didn't කියලා. එහෙනම් he did not මොකක්ද වෙන්නේ? Have a kite. පැහැදිලි ඇති. එහෙනම් දැන් මේ බලන්නක අපි ලියලා තියෙන්නේ. එහෙනම් මේ he had the kite කියලා තියෙනවා නේද? ඔහුට සරුංගලයක් තිබුණා කියන්න අපි ඇත යනාර්ථය තියෙනවා. එහෙනම් he had got a kite කියලා ඒකේ තව ක්‍රමයකට අපි affirmative ලියලා තියෙනවා. කතා කරනම එහෙනම් මෙන්න නැත යනාර්ථය වෙනවා මොකද්ද? he had not a kite එක ක්‍රමයකට කිය හැකි ඔහුට සරුංගලයක් තිබුණේ නැහැ කියලා. එහෙනම් he had not got a kite ඔහුට සරුංගලයක් තිබුණා කියලා තව ක්‍රමයකට කියන්න පුළුවන් වලට කතා කරන්න ලියන්න නේද? එහෙනම් තව ක්‍රමයකට පුළුවන් he had no kite කියලා කියන්න පුළුවන්. මෙන්න මේක තමයි මම කියුවේ වැඩිපුරම අපි භාවිත වෙනවා කියලා. මොකද්ද? he කියන එක ගත්තා. he කියන එක අරගෙන මොකද්ද අපි පිටින් ඉඳ ගන්න හෙල්පින් වර්බ් එක කියන එක අරගෙන නෑ කියන එකත් එකතු කරන්න. එහෙනම් did not ගත්තා. එහෙනම් දැන් අපිට මේ හැඩ් එකෙන් තියාගන්න පුළුවන් වෙන්නේ කියලා බැහැ. මං කිව්වා මෙයා ගේන්න මොන කාලයකද ආය එයාගේ පවතින ස්වරූපයට කියලා. දැන් ඔයාලා බලන්න මෙන්න මේ did කියන හෙල්පින් වර්බ් එකෙන් මෙන්න මේ have කියන එක මොකද කරලා දෙන්නේ? අතීත කරලා දෙන නිසා අපි මෙයා had එකෙන් තියාගන්නේ නැහැ. ඒක මතක තියාගන්න. did එකත් එක්ක අපිට කවදාකවත් ක්‍රියාවල අතීත කාලය අපි තියාගන්නේ නැහැ. ඊයාගේ පවතින ස්වරූපයට ගේන්න ඕනේ. එහෙනම් he did not have මොකද්ද? a kite වෙනවා නේද? ඔන්න අපිට ඔය ආකාරයට නැත යනාර්ථේ නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපිට කතා කරන්න පුළුවන් එහෙනම් දැන් ඔකේ ප්‍රශ්නාර්ථය නේද? අපි ප්‍රශ්නයක් නිර්මාණය කරනකොට කරන්නේ එහෙනම් helping verb කියනවා වාක්‍යයේ මුලට නේද? මොකක්ද අපිට අහන්න ඕනේ? ඔහුට සරුංගලයක් තිබුණද වෙනනම් කොහොමද අහන්නේ? අහන්නේ එකක් අපි had එක ගේන්න මුලට. එහෙනම් කොහොමද අහන්නේ? had he a kite නේද? had he a kite. තව ක්‍රමයකට අහන්නකෝ. එහෙනම් had he got නේ නේද? got a පැහැදිලිද කියන එක. එහෙනම් තව ක්‍රමයකට අපිට පුළුවන් අර did කියන එක අපිට වාක්‍ය මුලට ගන්න පුළුවන්. එහෙනම් කොහොමද ගන්නෙ? didn't he දැන් තියනවාද මෙතන had කියලාම? නැහැ නේද? මතකයි නේද මං කිව්වනේ මේක had කියලා තියන්න එපා කියලා. එයා have වලින් තියා ගන්න ඕන. එහෙනම් did he have a kite? ඔන්න ප්‍රශ්නාර්ථය කරන හැටි. දැන් නැත යනත් ප්‍රශ්නාර්ථය අහන්න තියෙන්නේ ඔහුට සරුංගලයක් තිබුණේ නැද්ද කියලා අහනවා. තිබුණා? තිබුණේ නැහැ. තිබුණද? තිබුණේ නැද්ද? එහෙනම් තිබුණේ නැද්ද කියලා කරනකොට අපිට පුළුවන් had කියන එකයි not කියන එකයි මුලට අරගෙන කෙටි කරන්න පුළුවන් නේද? කෙටි කරන්න ඕනේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? had not කෙටි වෙනකොට h a d n උඩකමා t දාලා hadn't කියලා කියනවා. කොහොමද? hadn't. එහෙනම් hadn't he a kite වෙනවා. තව ක්‍රමයකට ඔයාලට හෙව හැකි නැත්නම් ඇත්ත ප්‍රශ්නාර්ථය කියන උට සරුංගලක් තිබුණේ නැද්ද කියලා hadn't he got a kite. එහෙනම් තව ක්‍රමයකට මම කෝ වැඩිපුරම භාවිතා වෙන ක්‍රමයක් තියෙනවා කියලා did කියන helping verb එක ගේන වාක්‍යයේ මුලට. did කියන helping verb එකත් අරගෙන not කියන එකත් අරගෙන මොකද කරන්නේ අපි? නැත නැති ප්‍රශ්නාර්ථයක්. දැන් ඒක දන්නවා. දැන් අපේ පාඩම් මාලාවක්ම ගේන නිසා කොහොමද මේ නැත නැති ප්‍රශ්නාර්ථය හැදුනේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා නේද? ඒ කියන්නේ නෑ කියන එකයි ප්‍රශ්නාර්ථයයි දෙක එකතු වෙලානේ අපිට මේක නැත නැති ප්‍රශ්නාර්ථය හදන්නේ. එහෙනම් දැන් did කියන එක අපි ගන්න වෙනවා මේ ප්‍රශ්නයක් කරන්නේ. not කියන එක නෑ කියන්න ගන්න නම් මෙන්න මේ දෙන්න එකතු කරලා අපි ෂෝට් ෆෝම් එක කියන්නේ කෙටි ස්වරූපේ භාවිතා කරනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? didn't he මොකක්ද දෙන්නේ? මෙතන මොකක්ද දාන්නේ අපි? have නේද? එහෙනම් didn't he have a kite. ඔය තමයි අපි එහෙනම් had කියන අපිට කෙනෙකුට හෝ දෙයකට තිබුණා සිටියා කියන අර්ථය භාවිතා කරනවා. අපි එක වාක්‍යයක් කතා කරේ. තව අපිට පුළුවන් ඔයාට පන්තියක් තිබුණා කියන්න පුළුවන් නේද? අපි හිතන්නකෝ ඔයාට පන්තියක් තිබුණා. දැන් ඔයාලට පුළුවන් ඔයාට පන්තියක් තියෙනවා කියලා කියාගන්න නේද? හිතන්නකෝ ඔයාට පන්තියක් තියෙනවා. එහෙම වුණොත් අපි මොකද කරන්නේ? එහෙනම් you මොකද්ද කරන්නේ? ඔතන දානවා youth එක has කියලා දානවද? නැහැ. එහෙනම් you have a
class වෙනවා නේද නේද ඒ කියන්නේ දැන් අපි බහුවචන subject එක have ගන්නවා කියලා දන්නවනේ and you have a class හැබැයි ඇයට පන්තියක් තියෙනවා කිව්වොත් ඔයාලා කොහොමද කියන්නේ she has කියනවා හැබැයි දැන් අපිට කියන්න ඕනේ ඔයාට පන්තියක් තිබුණා කියලා ඒතර දැන් අපි has have දෙන්නම භාවිතා කරන්න බැරුව යනවා නේද එතකොට අපිට ඕන වෙනවා එහෙනම් කෙනෙකුට හොදි එකට තිබුණා සිටියා කියන්නේ had කියන්නේ කොන වෙනවා නේද එහෙනම් ඔයාට පන්තියක් තිබුණා කියලා අපි කොහොමද කියන්නේ you had a class ඒක ඔයාලට පුළුවන් තව ඔයාලට පුළුවන් ඕක නෙගටිව් මේ තව ස්වරූපයකින් කියා ගන්න නේද ඒකත් හරි කියලා කියවනේ ඇත නැත්ේද එහෙනම් you had got a class you had got a class නෑ ඔක නැත නැත්ේ අපිට කරන්න පුළුවන් කොහොමද ඔයාට පන්තියක් තිබුණේ නෑ කියන්න පුළුවන් එහෙනම් කොහොමද ගන්නෙ you මොකද්ද කරන්නේ had ළඟට not එකතු කරන්නේ එහෙනම් you had not a class තව ක්‍රමයකට කිය හැකි you had not got a class තව ක්‍රමයකට කිය හැකි you had no class තවත් ක්‍රමයකට කිය හැකි එක වැඩිපුර භාවිතා වෙනවා කියන එක මතකත් තියාගන්න එහෙනම් you එතනදී අපි මොකද ගන්න help remember did කියන එක ගන්න එහෙනම් you did නෑ කියන්නේ not ගන්න දැන් මෙතන had එකෙන් තියාගන්න පුළුවන්ද බෑ එයා මොකද අර අපි කියලා දුන්නනේ නේද did එකෙන් අපිට මේක අතීත කාල help remember එකක් කියලා දුන්නනේ එහෙනම් මෙතන තියාගන්න වෙනවා have ස්වරූපේ එහෙනම් you did not නැත්නම් didn't have a class කියලා කියන්න පුළුවන් දැන් අපිට පුළුවන් කියන්නේ ඔක් ප්‍රශ්නයක් අහන්න ඕනේ ඔයාට පන්තියක් තිබුණාද කියලා අහන්න ඕනේ නේද ඔයාට පන්තියක් තිබුණාද කියලා අහනවා එහෙනම් අපි help inverse කියනවා වාක්‍ය කොහෙටද මුලට එකක් අහනවා කොහොමද had you a class තව ක්‍රමයකට අහන්න පුළුවන් had you got a class තවත් ක්‍රමයකට අහන්න පුළුවන් මොකද්ද did you have a class එන ඔක නැත්නම් නැත්නම් ප්‍රශ්න නැත්නම් ඔයාට පන්තියක් තිබුණේ නැද්ද පන්තියක් තිබුණා තිබුණේ නැහැ තිබුණාද තිබුණේ නැද්ද එහෙනම් තිබුණේ නැද්ද කියලා අහනකොට අපි කරනවා helping verb එකත් වාක්‍ය මුලට ගෙනත් not not කියන එකත් මුලට ගෙනත් කෙටි කරනවා මොකද නැත යනාර්ථේ ප්‍රශ්නාර්ථේ කියනකොට ඔයාලට තියෙනවා ප්‍රශ්නේකුයි නැත යනාර්ථේකුයි මේ එකතු වෙලා තමයි මේක හැදෙන්නේ කියලා එහෙනම් ඔයාට පන්තියක් තිබුණේ නැද්ද කියලා අපි එකක් අහනවා කොහොමද had you a class තව ක්‍රමයකට අහන්න පුළුවන් had you got a class තව ක්‍රමයකට අහන්න පුළුවන් did කියන එකත් මුලට ගෙනත් not කියන එකත් අරගෙන කෙටි කරලා අපි අහනවා did you have a class did you have a class ඔයාට පන්තියක් තිබුණේ නැද්ද එහෙනම් ඔන්න අපි වාක්‍ය දෙකක් කතා කරා අපි තව වාක්‍යයක් කතා කරමු ඔකට අපි හිතමුකෝ අපිට අලුත් ඉඩමක් තිබුණා අපිට අලුත් ඉඩමක් තිබුණා කොහොමද අපි කියන්නේ we had a මොකද්ද new land නේද we had a new land තව ක්‍රමයකට ඔයාලට කියන්න පුළුවන් we මොකද්ද had we had got a new land ඔන්න නැත යන අර්ථය කියන්න පුළුවන් අපිට තිබුණේ නැහැ කියන්න යෝනේ නේද අපිට දැන් ඔයාලා හිතන්නකො දැන් අපිට නැහැ කිව්වොත් එහෙනම් මොකද කියන්නේ අපිට නෑ අලුත් ඉඩමක් වෙනවනේ එතකොට අපිට පුළුවන් ඔය කියන කාලයට එන්න පුළුවන් ද අතීත කාලයට එන්න පුළුවන් ද බෑ නේද එතකොට ඒකයි ආයි වර්තමාන කාලෙට එනවා ඒ අවබෝධයෙන් කියන්න ඕනේ ඒ කල්පනාවෙන් ඒ ග්‍රැමර් ව්‍යාකරණ නීති සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්න එහෙනම් අපිට දැන් හිතන්නක අපිට තිබුණේ නෑ කියන්න ඕනේ නේද එහෙනම් අපිට තිබුණේ නෑ වෙනකොට මොකක්ද වෙන්නේ we had not නේද we had not a new land අපි තව ක්‍රමයකට කිය හැකි කොහොමද කියන්නේ we had not got a new land තවත් ක්‍රමයකට අපිට කියන්න පුළුවන් we hadn't no new land තවත් ක්‍රමයකට අපිට තිබුණේ නැහැ කියන්න පුළුවන් කොහොමද we did not නේද we did not have a new land එහෙනම් ඒක ප්‍රශ්නයක් කරනකොට දැන් ඔයාලට තේරෙනවා කොහොමද කරන්න ඕනේ කියලා අපිට අලුත් ඉඩමක් තිබුණාද වෙනවා එහෙනම් කොහොමද අපි ගන්නෙ helping verbs කියනවා වාක්‍යයේ මුලට එන had අපිට එකක් පුළුවන් had කියන එක මුලට ගන්න නම් had we a new land තව ක්‍රමයකට had we got a new land තවත් ක්‍රමයකට පුළුවන් එනම් did කියන එක අරගෙන did we have a new land එහෙනම් අපේ නැති නැති ප්‍රශ්නාත් වෙනවා තිබුණේ නැද්ද තිබුණා තිබුණේ නැහැ තිබුණාද තිබුණේ නැද්ද වෙනවා නම් තිබුණේ නැද්ද කියලා අහනකොට ඔයාලට පුළුවන් ගන්න helping verb එකයි not කියන එකයි මුලට අර කෙටි කරගන්න. had not කෙටි වෙනකොට මොකද වෙන්නේ? hadn't වෙනවා නම් hadn't we a new land. තව ක්‍රමයකට hadn't we got a new land. තවත් ක්‍රමයකට පුළුවන් එනම් did කියන එක මුලට අරගෙන
didn't we have a new land? එනම් ඔන්න අපි අද දවස තුල මේ වෙනකොට have form එක භාවිතයේදී have has had අපි සාකච්ඡා කරා. නේද? එහෙනම් අපි දැන් අවසානට අපිට සාකච්ඡා කරන්න තියෙන ඉතුරු වෙලා තියෙන්නේ will have shall have. අපි එහෙනම් ඊළඟ එකේදී සාකච්ඡා කරනවා කොහොමද මේ will have ඒ කියන්නේ කෙනෙකුට හෝ දෙයකට ඉඳීවි සිටීවි තියේවි. ඔය කියන අර්ථය අපි කතා කරාම අපිට have form එකත් අවසන් වෙනවා. එතකොට දැන් පාඩම් දෙකක් අපි අරගෙන ඉවරයි. පාඩම් තුනක් නේද? ඒ කියන්නේ අපි ගෙනාවා B පවුල ගෙනාවා ඊට පස්සේ is prime to පාඩම ගෙනාවා ඊට පස්සේ දැන් අපි ගෙනත් තියෙනවා මේ have form එක. ඒ කියන්නේ පාඩම් තුනක්. ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි හිතන්නකෝ මම මේ වාක්‍ය සංසන්දනය කළා ඔයාලට පෙන්නන්නම් චුට්ටක්. දැන් කෙනෙක් අපි හිතන්නකෝ අම්මා එතන ඉන්නවා. අම්මා එතන ඉන්නවා. හිතන්න අම්මා එතනට යන්නයි ඉන්නේ. අම්මට තියෙනවා ගැටලුවක්. දැන් බලන්න මේ වාක්‍ය තුනම අපිට අම්මා ගැන කියවෙනවා. හැබැයි අම්මා ගැන කියවුණාට එකක් තියෙනවා. අම්මා එතන ඉන්නවා කියන කෙනෙක් කොහෙ හරි ඉන්නවා කියනකොට අපිට ගියෙන්න බෑ කොහෙවත් වෙන පාඩමක් හොයාගෙන ඉන්න බෑ ඔන්න B පවුල හොයාගෙන යන්න වෙනවා නේද කතා කරන්න හෝ ලියන්න හෝ ඒක තමයි ඒ තේරුම් ගන්න. එහෙමනම් දැන් අම්මා එතනට යන්නයි ඉන්නේ. අම්මා එතනට යන්නයි ඉන්නේ කිව්වොත් එහෙම ඔන්න එතනට අපිට එනවා මොකද්ද is prime to පාඩම. තව අපිට පුළුවන් ඊට පස්සේ කෙනෙක් අම්මට අමර තියෙන ප්‍රශ්නය කෙනෙකුට හෝ දෙයකට ඉන්නවා තියෙනවා කියනකොට ඔන්න අපි එනවා have පවුල. ඒ කියන්නේ have form එක හොයාගෙන. එහෙනම් මම හිතනවා පොඩි හරි වෙනසක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ දැන් පාඩම් වල. දැන් පාඩම් තුනක් අපි ගෙනත් තියෙනවා. ඊට පස්සේ අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා කොහොමද will have shall have කියන එක භාවිතා කරන්නේ කියලා.